අයිබෝන් විදුවෙක් එකතු වෙලා ඉන්න හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ තියෙන තවත් මතයක් ගැන. සමාජයේ මතයක් තියෙනවා මේ අලුත් ගීත හොඳ නැහැ, පරණ ගීත තමයි හොඳ කියලා. ඉතින් මේකට මොකද්ද හේතුව? මේ අලුත් ගීත හොඳ නැති වෙන්න විද්‍යාත්මක හේතුව මොකද්ද කියලයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගීතවලට තියෙන මිනිස්සුන්ගේ කැමැත්ත ගත්තාම විදු ඉදිරිපත් කරන මනෝවිද්‍යාත්මක මතය තමයි අපේ ජීවිතේ ලස්සනම කාලේ, අපේ ජීවිතේ සුන්දරම කාලේ අහපු ගීත තමයි අපේ හිතේ පළපදියම් වෙලා තියෙන්නේ. හිතන්නකෝ, අපි පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යනවා. මේ පාර දිගේ ඇවිදගෙන යනකොට අපිට හම්බ වෙන ලස්සන දේවල්, සුන්දර දේවල් තමයි අපිට අවසානයේදී මතක හිටින්නේ. අපේ ජීවිතයත් හරියට ඒ වගේ. හැබැයි අපේ හිතේ රැඳිලා තියෙන්නේ මේ ගීත ආපහු පාරක් අහනකොට අපේ හිතේ සුන්දර මතකයන් අවදි වෙන්නේ ඒ ජීවිතේ ලස්සනම කාලේ. එහෙම නැත්නම් අවුරුදු 14ක් 22ක් අතර කාලයේදී අපි අහපු ගීත. වයස අවුරුදු 20න් 21න් පස්සේ අපි රස්සාවක් කරනවා. එතකොට අපිට වගකීම් වැඩි. අර අවුරුදු 14 15 කාලේ වගේ හිතු වෙලාවට සෙල්ලම් කරන්න යන්න, හිතු වෙලාවට චිත්‍රපටි බලන්න හැකියාවක් නැහැ. මොකද වගකීම් වලින් අපි පිරිලා. එතකොට ජීවිතේ තියෙන අර නිදහස් සුන්දර ගතිය ටිකක් විතර අඩු වෙලා යනවා. ඊට පස්සේ එක්තරා කාලයකදී අපි ජීවිතේ ගිමන් හරින වයසක් එනවා. මෙන්න මේ ගිමන් හරින වයසේදී අපිට ආසයි, අපි කැමති අපේ ඉස්කෝලේ කාලේ, අපේ අවුරුදු 14 15 කාලේ සිහිපත් කරන්න. එහෙනම් ඒක තමයි ජීවිතේ ලස්සනම කාලේ. ඊළඟට බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි මේ අලුතෙන් නිර්මාණය වෙන ගීතවල එක පදයක්වත් මතක හිටින් නැහැ කියන කාරණේ. හැබැයි අලුත් පරම්පරාව ගත්තොත් මේ අලුත් පරම්පරාවට මේ ගීතවල පද මතකයි. කවුද එතකොට මේ පද මතක නැති කට්ටිය? මේ පද මතක නැහැ කියලා කියන්නේ පැරණි මීට කලින් පරම්පරාවේ කට්ටිය. එතකොට ඇයි ඒ කට්ටියට ඒ ගීතවල පද මතක නැත්තේ? මොකද මේ ගීත ඔවුන් තමන්ගේ ජීවිතයේ ලස්සන සිදුවීම් එක්ක බැඳිලා නෙවෙයි අහන්නේ. එතකොට ඔවුන්ට ඒ පද මතක හිටින්නේ නැහැ. එහෙම ඒ කාලය තුළ ගීත මතක හිටින්න සුවිශේෂී හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම දේ බවට පත් වෙන්නේ ප්‍රේම සම්බන්ධතා. මෙන්න මේ ප්‍රේම සම්බන්ධතා සහ ජීවිතයේ තියෙන රසවත්ම සිදුවීම් එක්ක බැඳිච්ච ගීත ගණනාවක් ඔබට තියෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ ගීත තමයි ඔබේ මතකයේ සදාකාලිකව රැඳෙන්නේ. මොකද ඒ ගීතය ඇහෙනකොට ඔබව ඒ අතීතයට පියමං කරනවා. ඔබේ අතීතයේ හිටපු මිතුරු මිතුරියන්, ඒ වගේම ඔබේ ආදරවන්තයන් ආදරවන්තියන්, මේ කට්ටියව ඔබට සිහිපත් වෙනවා මේ ගීත ඇහෙනකොට. අනිත් කාරණේ තමයි වර්තමානයේදී ගීත ගණනාවක් බිහි වෙනවා. අපිට දකින්න පුළුවන් එක දවසකට ගීත 10ක් 12ක් අලුත් නිර්මාණ බිහි වෙනවා. හැබැයි අතීතයේදී ඒ වගේ ඉඩක් තිබුණේ නැහැ. වර්තමානයේදී සමාජ මාධ්‍ය ප්‍රබලයි. ඉතින් මේ සමාජ මාධ්‍ය තුලින් ගීත දහස් ගණනක් නිදහස් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇහෙන ගීත හැම එකකම පද මතක හිටින්නේ නැති වෙන්න ඒකත් එක්තරා හේතුවක්. හැබැයි අතීතයේදී එහෙම නෙවෙයි. අපිට රූපවාහිනිය, එමත් නැත්නම් ගුවන් විදුලිය තමයි ගීතයක් රසවිඳින්නට තිබිච්ච මාධ්‍ය. ඉතින් මේ ගීතවලින් ඇහෙන්නේ යම්කිසි සීමිත ගීත ප්‍රමාණයක්. එතකොට මේ සීමිත ගීත ප්‍රමාණය අපේ මතකයේ රැඳිලා තියෙනවා. හොඳයි, එතකොට මොකද්ද මේ ස්වභාවිත ගීතය කියලා කියන්නේ? ස්වභාවිත ගීත වර්තමානයේදී නිර්මාණය වෙන්නේ නැද්ද? බොහෝ දෙනෙක් කියන විදිහට ස්වභාවිත ගීත වර්තමානයේදී නිර්මාණය වෙන්නේ නැහැ. ස්වභාවිත ගීත නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේදී. දැන් තියෙන්නේ බොහොම කසිකබල් අවරගනේ නිර්මාණ. හැබැයි මේකට හේතුව බවට පත් වෙන්නේ සමාජයේ මතයක් නිර්මාණය කරන්නේ කවුද කියන කාරණේ. සමාජය තුළ යමක් පිළිගන්නේ පරිණත කෙනෙක් කියනවනම්. හැබැයි එතකොට බැලුවාම දැන් පරිණත කට්ටිය කවුද? පරිණත වෙලා ඉන්නේ වර්තමාන පරම්පරාවට කලින් පරම්පරාවේ කට්ටිය තමයි මේ වෙනකොට බොහෝ අත්දැකීම් තියෙන පිරිස බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඔවුන්ගේ රසිකත්වය තුළ තමයි මේ ස්වභාවිත ගීතය තීරණය වෙන්නේ. හැබැයි මේක හැම කාලයක් තුළම තිබිච්ච දෙයක්. එතකොට අපි අද පිළිගන්නවා 70-80 දශකයේ නිර්මාණය වෙච්ච ගීත තමයි හොඳම ගීත කියලා. හැබැයි 70-80 දශකයේ ඒ ගීත නිර්මාණය වෙනකොට ඒ විදිහට හිටපු ප්‍රවීණ පරම්පරාව කියනවා මේ මොනවද මේ සින්දු? මේට කලින් පරම්පරාවේ සින්දු තමයි හොඳ සින්දු. දැන් නිර්මාණය වෙන්නේ කසිකබල් ගීත කියන එක. ඔකට තමයි ජෙනරේෂන් ගැප් එක කියලා කියන්නේ. මොකද සමාජයේ මතයක් නිර්මාණය කරන පිරිස තමයි මේවා ස්වභාවිත ගීත හෝ ස්වභාවිත ගීත නොවේ කියලා අර්ථ දක්වන්නේ. එතකොට අපිට මේ කාරණා අනුව ගීතයක් හොඳද නැද්ද කියන මිනුම් දණ්ඩට එන්න අමාරුයි. මේ ජෙනරේෂන් ගැප් එකට තවත් උදාහරණයක් මම ඔබට කියන්නම්. ඔබ බැලුවොත් කඩවුණු පොරොන්දුව චිත්‍රපටය YouTube එකේ තියෙනවා, සර්ච් කරලා බලන්න. මේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ දෙබස් කියන්නේ කොයි විදිහටද කියලා. ඒ දෙබස් වර්තමානයේ නිර්මාණය වෙන චිත්‍රපටයක කිව්වොත් හරිම විකාරයක් කියලා අපි කියයි. හැබැයි ඒ කාලේ සමාජයට අනුව ඒක තමයි භාෂාව. වර්තමානයේදී භාෂාව වෙනස්. කාලයත් එක්ක, තාක්ෂණයත් එක්ක මේ භාෂාවේ හැසිරීම, භාෂාවේ රටාව වෙනස් වෙලා යනවා. ඉතින් මේ වෙනස් වීම එක්ක තමයි ගීත සාහිත්‍යය ඉදිරියට යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි වර්තමානයේදී නිර්මාණය වෙන ගීතවල තියෙන වචන හරිම සරලයි, එහෙම නැත්නම් සිල්ලරයි කියලා කියන්නේ. විදු තව එක උදාහරණයක් අරගෙන මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න. සඳුන් පෙරේරාගේ සින්දු වලට
කලින් පරම්පරාවේ කට්ටිය එහෙම නැත්නම් දැන් ඉන්න ප්‍රවීණ පරම්පරාවේ කට්ටිය බණිනවා. සඳුන්ගේ විතරක් නෙවෙයි බොහෝ අලුත් නිර්මාණ වලට බණිනවා. හැබැයි විවේචනයට පත්වෙච්ච නිර්මාණයක් තමයි මේ තිබුණා නම් හොඟක් මිල මුදල් මගේ අතේ කියන ගීතය. හැබැයි අපි මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ගීත රස විඳිනවා. අපේ පරම්පරාවත් ඒ ගීත රස විඳිනවා. මීට කලින් පරම්පරාවත් ඒ ගීත රස විඳා. ඔහුගේ රන් මසු නෑ කියා මාදිලිඳුයි කියා කියන ගීතය අපි හොඳ නිර්මාණයක් විදිහට බාර ගන්නවා. ටිකක් කල්පනා කරලා බලන්න මේ අදහසම නේද සඳුන්ගේ තිබුණා නම් මිල මුදල් ගීතයේ කියවෙන්නේ. හැබැයි මේ ප්‍රකාශන රටාව වෙනස්, සංගීත රටාවන් වෙනස් සහ භාෂා රටාව වෙනස්. හැබැයි මේ භාෂා රටාවට වෙනස් වෙන්නේ මම අර කලින් කියපු කඩවණු පොරොන්දුවේ දෙබස්වල කතාව. අලුත් පරම්පරාවේ ගීතවලට එන චෝදනාවක් තමයි මේවල කිසිම හරයක් නැහැ කියන එක. කිසිම තේරුමක් නැති ගීත තමයි නිර්මාණය වෙන්නේ ඔහේ නිකන් වචන ටිකක් විතරයි කියන එක. හැබැයි ඒක ඇත්තටම එහෙමද? අලුත් පරම්පරාවේ නිර්මාණය වෙච්ච ලස්සන තේරුමක් තියෙන ගීත නැද්ද? ඒ වගේම ඔය පැරණි පරම්පරාවේ නිර්මාණය වෙච්ච ගීත සියලුම දේවල් අරුත් බර ගීතද? ඔබ ටිකක් කල්පනා කරලා බලන්න ඔබට ඒ ගැන විනිශ්චයක් දෙන්න පුළුවන් වෙයි. දැන් මේ වීඩියෝ එක බලන ඔබ අලුත් පරම්පරාවේ කෙනෙක් නම් ඔබත් ඉදිරි දවසකදී කියයි අපේ කාලේ නිර්මාණය වෙච්ච ගීත තමයි හොඳ කියලා. ඇයි මේ අපේ ගීතම හොඳයි කියලා කියන්නේ? ඒකට හේතුව තමයි ස්වභාවයෙන්ම මිනිසුන් තුල තියෙන මමත්වය. මිනිස්සු කැමති අපි කරපු දේවල් තමයි හොඳයි කියලා කියන්නේ. අපේ දේවල් තමයි හොඳයි කියලා කියන්නේ. අපේකම කියන සංකල්පයට මිනිස්සු කැමති. ඉතින් ඒ නිසා අපි සතුටින් හිටපු කාලේ අපිට හිතට වැදිච්ච ගීත තමයි හොඳයි කියලා තවත් කෙනෙකුට ඔවුන් නිර්දේශ කරන්නේ. හොඳයි. එතකොට දැන් කවුරු කියන දේද හරි? කලින් පරම්පරාව කියන දේද? එහෙමත් නැත්නම් අලුත් පරම්පරාව කියන දේද හරි? විදුට හිතන විදිහට නම් මේ හැමෝම කියන දේ හරි. මොකද කෙනෙක් තමන්ට සාපේක්ෂව තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. තමන්ට සාපේක්ෂව තමයි, තමන්ගේ කාලයට සාපේක්ෂව තමයි දෙයක් හොඳයි හෝ නරකයි කියලා කියන්නේ. ඒක නිසා මේ හැමෝම තමන්ට සාපේක්ෂව තමන්ගේ හදවතට දැනෙන දේ තමයි කියන්නේ. විදුගේ මේ මතය හරිද කියලා බලන්න ඔබට පුංචි වැඩක් කරන්න පුළුවන්. පල්හැයින් කමෙන්ට් එකක් දාන්න ඔබ කැමතිම ගීත තුනක් සහ මේ ගීත ඔබේ ජීවිතේ කොයි කාලෙදිද ඔබ රසවින්ද කියන කාරණයත් එක්ක. ඉතින් එතකොට අපිට බලන්න පුළුවන් මේක කොයි තාක් දුරට හරිද කියලා. මේක එක්තරා දුරකට සමීක්ෂණයක් විදිහට අපිට ගන්නත් පුළුවන්. අපි බලමු ප්‍රතිඵල කොයි වගේ වෙයිද කියලා. මේ වගේ සමාජයේ වෙනස් පැති ගැන කතා කරන්න විදු එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න. විදුගේ Facebook page එකට like එකක් දාන්න, විදුගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හිතට වැදුනා නම්, මේ කියපු කාරණාව ඇත්ත කියලා හිතනවා නම් මේ වීඩියෝ එක යාළුවෝ අතරේ share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වෙනස් කතාවක් එක්ක තවත් දවසක විදුගේ page එකෙන් අපි හම්බ වෙමු. එතකන් ඔබට අයිබෝන්.